ශුභ දවසක් වේවා ප්‍රියාසන්නෙනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ඔක්තෝබර් මාසයේ 19 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම දෙවනි කොරින්තී පළවෙනි පරිච්ඡේදයේ 3 සහ 4 වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම ගැන. ඒ වගේම අපි මතේ 13 ආවා ඒ වපුරන්නාගේ උපමාව ගැන. ඒ වපුරන්නාගේ උපමාවේදී අපට තේරුම් ගත්ත ආශිර්වාද වලට බාධා 6ක් තියෙන්න යනවා. ඒ 6න් අපි පළවෙනි එක සාතන් කියලා අපි ඉගෙන ගත්තා. දෙවෙනි එක අපිට හිංසාව කියලා අපි ඉගෙන ගත්තා. අද බයිබලයේ කියනවා දයාබර කරුණාවල පිය වූද සෑම සැනසිල්ලේ දෙවි වූද අපගේ ස්වාමී ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නම්බර 4, අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද ඒ සැනසිල්ල කරුණ කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නත් සනසන්ටත් අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපගේ සියලු පීඩාවලදී අප සනසනසේ. මෙතන කතා කරන්නේ අපට පීඩාවක් එනකොට අපි ඊයේ වගේ අපි ඊයේ ඉගෙන ගත්තා වගේ අපි දේව වචනේ අල්ලගෙන ඉන්නවා. අපි මනුස්සයා කියන දේවත් අහලපාල කියන දේවත් නොඇදීලිවන්තයන් අපිට කියන දේවත් අපි ඒවා විශ්වාස කරන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගේ වචනය මත දෙවියන් වහන්සේගේ වචනවල මුල් තැන දීලා උන්වහන්සේගේ වචනය හොඳටම තේරුම් අරගෙන ඒ වචනේ කොයි විදිහටද අපේ ජීවිතේ ක්‍රියා කරන්නට යන්නේ කියලා තේරුම් අරගෙන එතකොට අපේ ඇදහිල්ල වැඩි කරා උන්වහන්සේ ඒව කරලා අන්න ඒ වගේ අපිට අත්දැකීමක් තියෙනකොට මෙන්න මේ 4 භගන්තේ ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි කියන අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසෙල්ලක් ලැබුවමුද අන්න එතකොට ඔබ දැන් සැනසීමක් ලැබලා ඒ කියන්නේ ඔබට අත්දැකීමක් තියෙනවා දෙවියන් වහන්සේ ඔබව සැනසනවා කියලා. ඒ සැනසෙල්ල කරනකොටකින් දැන් ඒ ඔබ ලැබූ සැනසෙල්ල කරනකොටකින් ඔබට දැන් දෙවියන් වහන්සේගේ අරමුණක් තියෙනවා ඔබගේ ජීවිතේ. මොකද්ද? අනිත් අයට පීඩාව ලබන අනිත් අයට ඔබව සන ඔබට පුළුවන් ඒ අයව සනසන්න. එතකොට ඒ සැනසිල්ල කරනකොටගෙන කොයි පීඩාවක් නමුත් නින්නම් සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපගේ සියලු පීඩාවලදී අප සනසනස. බලන්න ඔබ ඒ මොහොතේ විතරක් නෙමෙයි හැම පීඩාවකදීම ඔබව සනසනවා. ඒ සනසන්නේ මොකටද? එතකොට ඔබ ඉදිරියට එන ඔබගේ යාළුවන් ඔබගේ නෑද හිතමිතුරන් ඔබගේ පවුලේ අය ඒ අයට පීඩාවක් එනකොට ඔබට ශක්තිය තියෙනවා ඒ අයට මඟ පෙන්වලා ඇදහිල්ලේ මාර්ගයේ යවලා දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරලා එයාට හාස්කම ලබා ගන්න වැටෙන්නේ නැතුව එයාට ඒ හාස්කම ලබා ගන්න කියලා වචනය තුල පවතින්න කියලා. මොකද පොරොන්දුවේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි කියලා කියන්න ඔබට දෙවියන් වහන්සේ ශක්තිය දෙනවා. ආමේන්.